යිතන්ටෙවා ප්‍රවෘතයේ සමගෙන් මචරිත නංශය පමණු හේද්‍ර මක්‍රෂායි කවශල්ලයා ප්‍රමය වදධානය ප්‍රවතී සිරස් තල වෙත කතුරු ඔන්චිල්ලා අනතුරෙන් තුවාල ලැබූ දැරියත් ජීවිතක්ෂයටනිසරචන පනත්කෙතුුම් පත අද පාර්ලිනයෙන්තුවට ෆේස්බුක් සාධ කැන පොලිසිය දැඩි අවධහනය. ප රැසකට අද පස්වරුවේ තද බැසි ඉන්දුකුෂ් හා හිමාලයා කඳුකර ප්‍රදේශවල අයිස් කඳු ්දියවීමේ අවධානමක්. නෛවල ප්‍රදේශයේ ළම උද්‍යානක යන්ත්‍රික කොටසක්කඩා බැටෙන් බරපතලොතුව ැබූ තැරය ජවිතක් ෂය පත්වුණා. ජාතික රෝහලේ ප්‍රතිකාර ලාලබවින් සිටියේදී ඇය ජීවික්ෂයට පත්නේ. මෙම සිතය සම්පාතෙන් ළම උද්‍යානයේ අයිතිකරු ඇතුළු හයතෙනෙකු පොලිසිය අතරංගෝට ගත්තා වයන්ගොඩ නෛවල ප්‍රදේශයේ ළම උද්‍යානයක පිහිටි යන්ත්‍රයක් කඩා වැැටීමෙන් මෙම අනතුර සිද වුණේ ඒ තිනෙ. ළම උද්‍යානේ කතුරුවෝංචිල්ලාවේ තිබූ ආසයක් ගැලවී විසිව්‍යාමින් අනතුර සිදුවනා. දැරියගේ මව සිද්ධිය උස්සාා හේදව මියගියා. බරපතල තුල ලැබූ දහතුන් හැවිරිදි දරිය ම්පහ රෝහලට ඇතුරත් කිරීමෙන් පසු වැඩදුර ප්‍රතිකාර සඳහා ජාතිකරෝහලට මාරු කරුණා හි ප්‍රකාරල්ලබවිින් සිටියද. අද උදැසන ඇෑමියගියයා. දියනියගේ හිසර සිදූ බරපතලතුවාල හේතුවන් මෙම වරන්නේ සිදුව උබවයි, රෝහල් වාර්තා සඳහන් කළේ. අනතුර සිදූ යන්ත්‍රේ අසුන්වල තිබියුතු බඳ පටි පවා, අබලන්ත අත්තේ පවතින බවයි වාර්තා වුණේ. කිසිදු ආරක්ෂක පියවරයන්ද නොතිභූබවට ප්‍රදේශවාසින් චෝදනා කරනවා. මෙම අනතුරට මුහුණ දුන්නේ ඒකළ සියමලාපිටිය ප්‍රදේශයේ පදිංචුව සිටි මවක සහ දියනියකයි. මෙම සිදධිය සම්බදධින් උද්‍යාන යිතිකරු, කළමනාකරු කාර්මික නිරධාරින් තුන් දෙෙනෙකු සහ යන්තෘ ක්‍රියාකරු පොලිසිය අත්තනගොට කෙන තිබෙනවා ඔවුන් අදදිනී අත්තනගල් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතයි. විසර්ජන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා. මෙම පසර සඳහ රචේ වේදම් විස්තර මේට ඇතුළත්. මෙම වසරේ රජයේ ඇස්තමීතු ගත සමස්ත වියදම දැක්වෙන විසර්ජන පනත්කෙටුම් පත, මුදල් අමාත්‍ය මංගල සම්රවර මහතා පාර්ලිමීන්තුවට අද ඉදිරිපත්කිරීමට නියමිතයි. රජයේ සමස්ත වියදම රුපියාල් බිල්ලියන දෙදහස්තුන් සිය දොළහ. අද ඉදිරිපත් කරෙන විසර්්ජන පනත්කෙටුම් පතමගින් ජනාතිපති අගමැති පාර්ලිමේතුව විපක්ෂනායක ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සංවිධහයික කාර්යාල සබහනායක කාර්යාලය, ැමිේ බන අමාත්‍යංශ හතරකට සහ කැමිනෙට් අමාත්‍යංශ තිහකට මුදල්වෙන් කරතිබෙනවා. මෙම විසර්ජන පනත්කටුම් පතට පසුගියදා අමාත්‍ය මන්ටල අනුමැතිය හිමිවනා. ඒ අනුව අයවැ යෝජනා ලබන මාර්තුපස්සොනදා ඉදිරිපත්කිරීමට නියමිතයි. ස් රහා සංවිධාන කරන සේලු සාද දඩි පරක්ෂාවට ලක්කරීමට පොලසි ීරණය කරතිබෙනවා. එස් සම්පාධය උපදේස් පොලිස්පති වලයා සේරු පොලිස් ස්ථාධීපතරන්ුවඇත ලබාද ඇති බවයි වාර්තා වන්නේ. ෆස්බුක් රහා සංවිධාන කරන බොහෝ සාද මත්‍රව ජාවරම්කරුවන්ගේ මොලිත්වෙන් සංහිධාන කරන බවත හෙළි විබෙනවා. එම සාධ වලට පැමිණ අයියට මත්‍රවවය අලවිකරන බෞදධ සඳහන්. මේ පිළි පද සැලකිල්ලට ගනිමෙනුයි අදාල සාද දඩි පරීක්ෂාවට ලක්කිරීමට පොලි තීරණය කරඇත්ති. විශ් මත්‍රෝව අලවේ හා වෙනත් නීති විරෝධී කටීතු සිදුවන්නේ නම් අදාල සාධ සංවිධායිකින් අතරංගොට ගන්න අලෙස පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධීපතිරුන්ට පපදස්තේතිෙනවා.. මහමැ වූ බැදුම් කරවංශාවට අදාල මහිස්ත්‍රාත් පරික්ෂණ වලදී විඩෙස් ගමන් තහනමකට ලක්ව සිටින පර්පචලල් ප්‍රටිස්මාගමේ සහපති ෙෆ්‍රී ඇලුෂස් මහතා සිංගපූරුව ටෑමට කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධහන මහිස්ත්‍රාත් අධිකරණය ආද ප්‍රතික්ෂේප කළා. එහෙත් ලබන දහතුන් වනදා සිට විසි වනදා දක්වා ඉන්දිියාවේ සංචාරය කිරීමට අවසර ලබාදුන්නා ಜಫ ස් යානු මම්‍යයක්ංකු බැදුම් කරනඩුවේ සකරුවන அර්juු නෝස්ගේ යි. ඔහුට සිංග ූුවට යාමට කළඉල්ලීම தாවර රීමට लेඛන නොමැති බැවින් අපරාත පරික්ෂණ දෙපාර්ත්මේන්තුව එම ඉල්ලීමට විරෝධය පල කලා. அදාල ඛන සමග එම ඉල්ලීම ලබන විසි පස් වනදා තවරු කන ලෙස அதிகකරණය ಜಫ್ිය ෝ ස් මහතාගේ නේතිවරුන්ට පදෙස් ලබාදුන්නා. ට පෝජනාධපතිල කම් ලත්තුවරතුන්ගසා විදුි සන්දේශ යාාමන කෝෂන් සභාව හිට ප අධ්‍යයක්ක්ෂ නරාල් අනුෂ පැල්ිටියයනයි ගුණු කළ අභ්‍යචන පෙත්සම අභ්‍යාචනාධකරණයදී අද කැඳබෝවා පසුගේ ජනාධිපතිවරන සමයයේදී සිල්්‍රදි බෙදාදීමේ වැඩසටනක් සහා ශ්‍රීලංකාව විදුලි සන්දේශ ඥයාමන කොමිසන් සභාවවට අයත්ෘපියන් මලියනහයිසියක් සාවත්‍ය පරිහරණය කළ බවට වන චෝදනාවට ඔවුන් වැරතිකරුවන් කරුණා. ට එරෙහිවයි මෙම අභ්‍යාචන පෙත්සම ගුණු කර තිබුණේ. අදාල පෙත්සම මාර්තතු අට වනදා විභාගයට ගැනීමට අභ්‍යාචන ආධිරණය තිීන්දු කලා. පෙත්සමට අදාල නීතිපතිගේ ලිකිත දේශන ගොුණුකිරීමට මෙහිදී කල් ඉල්ලා සිටියා. දැනට පවතින ගෙගුරුම් සහිත වැසී අධදිනේත් පවතින පව කාලගන විද්‍යාධ දෙපාර්තමේන්තුව පමසනවා. හෝ්‍රදේශවල සවස දෙකෙන් පසු ගිගොරොම් සහිත වැසී ඇතිවන පවයි එම දෙපාර්ථමේන්තුව සඳහන් කරන්නේ. නැගෙනහිර ඌව උතුර මැද සහ මධම පලාාත්වල විඩින් විට වැසි ඇතිවිය හැකේ. දැනට පවතින වැසි තත්ත්ය, අද දිනයේදී සවදුරටත් බලාපොරොත්තුවෙනවා. අදදිනේ නැගිනහිට ව උතුරු මදසාහ මධ්‍යව පලාත්වල විපන් විට වැසි ඇති වනාතර, උතුරු පලාාවය සහ හම්බන් ප්‍රදිශ්‍රික්කේ වැසිවාර කීපයක් කපේක්ෂා කරනවා. අනිකුත් පලාාත්වල පැනින් තැන සවස දෙකෙන් පමණ පසුව ප්‍රසිහෝ ගිගරුම් සහිත වැසි ඇතිවේ හැකි. සබරගමහ බස්නාහිර මධ්‍යම උතු්‍රමැදසාහ නැගිනිහිර පලාත්වලත් ගාල ස මාතර දිස්ත්‍රික්්ක වලත් ඇතැම ස්ථානලට පෙිමිට හැත්ත පාකට වැෙරි රම තද වැ ඇ හැවාව . වයම්ඹ උතුරු සහ දකුණු පලාත්වල, පිින්බි හම්මන ප කිලෝමීට හතලයක් දක්වා පමනව තරමක් අද සුල ඇතිවිය හැකි ගිරුම් සයිත වැසි ඇති වලමීට එයම් ප්‍රදශවල තාව කාලිකෝ තදසුලන් ඇතිවිය හැකි අතට අකුුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පිවරගන්න ලෙස ජනතාවගෙන් කාරුණක විල්ලා සිිටනවා. නේති විරෝ දිලෙස මෙරට රැගෙන ආතුම් වැට කටුණෙකසි හත්ලිස් දෙේක කටුනාක ගොන්තුටුබල ේගුමගින් අතර ගොටගවා. බයි සිට ්‍ර ංකාකට පමිණි ද්ලයෙුගේ ගමන් මල තුළති පියයදී මේවා සොයා ගැනුනේ. එහි දුම්වැටි විසි අටදහස් හාරසියක් තිබූ අතර එහි වෙළඳපල වටිනාකම, රුපාල්ල ලක්ෂ පහලවිීක්මවන බව ஒේකු නිලදහරින් සඳහන් කලා. එම දුම්වැටිතෝගේිය රාජ සන්තක කරුණනාා. සේකරුවන්ට රුපියල් දස දහසක දඩයක් නියම කළ බව කටනාායික නියෝච්චරේගුව අධ්‍යක්ෂ විපුල මනිනුවන් පිටිය මහතා ප්‍රකාශ්‍ර කලා. මේ අතර බැකක්ෂට පමි ුවන්මගේයකුගේ ගමන් මළු තුළ තිබේ. ඕකත් සහ ඇතූරියෙන් පැල හත්සියානු අටක් කටුනායක රේගුව අත්තරංගුවට ගත්තා. ඒවාය වටිනාකම රුපය ලක්ෂ පහයිත්ම වන බව රේගූ සඳහන් කළා. දැන් බදවිරාමයක් නවතත් කෝති. නේති විරෝතිී විදේශරැකයා ආයතනයක් වටලා විදේශ ගමන් බලපත්‍ර හතලිස් පහක්ස්වා කැනීමට විදේශේවා නයුක්තිකාරයන්ශයේ විශේෂ විමර්ශණ ය ධහරයෙන් කටයුතු කලා. විදශ සේවා நிයುक्ති කා ශே அனுபத்திക്കின் தொடොறව, මෙම விදේශරखයා நிයෝජත ஆയතනය පවත්வாගෙන குു சத்த அனுவாதපුறනவ நகரரே பிர්‍රදதேශே. காන්தாාවක පවත්வாගෙනගிய මෙම விදේශර කියයා நியோෝජත ஆයතනය, விார்ණ දහரின் වැලීම ලக்கළ. එහිதி விදෙස් ගමන් බලපत्र්‍ර தලස් பහக் சுයාත් බව එම නිහரி ප්‍රக்காශ කලා. වල් පසුබින් වාර්තා වෛත්‍ය සහතික රැකයාවිසා බලපත්‍ර ආදී ලිපිලකන රැසක්ද විමර්ශණන නිලධහරයන්ගේ බහරයට ගෙනති පෙනවා. මේ සම්පන්ධයෙන් කළ පරීක්ෂණ වලදී හෙළවී ඇත්තේ මෙම සැකකාරිය මීට පෙරද ගලවෙල ප්‍රදශී විදේශ රකයා ආයතයක් පවත්වාගෙනකුස් ඇති අතර එහි අක්‍රමිකතා හේතුවෙන් එහි බලපත්‍රිය අවලංකු කර ඇති බවයේ. මාලිරජයේ සසාධක මෙහිම්වල නිර්තව සිටියදේ මේක යුදහමුදා කපිතන් වරයාගේ හා කෝප්‍රල්වරයාගේ දයන් සිය නිවෙස්වෙත රකෙනනු ලබෝවා. මාලි රාජයේ සාමසාධක මෙහිම්වල නිර්තව සිටියද, බෝම්ප ප්‍රහරයකට ලක්ව ජීවිතක්ෂයට පත්හෝ මෝන්ගේ දේහයන් දිවයිනට රැගෙන එනු ලබේ ඒ පස්වරුවයි. කටුනාක ගුවන්තට පොලේදී එම දේහයන් බාරගත්තේ යුදහමුදාපුති ලුතින ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි. එක්සත් ජාතයන්ගේ ද්හෙන් ආවරණය කර විශේෂ ගෝන්්‍යානයකින් දෙහයන් රැගෙන ආ අවස්ථාවේ විශේෂ හමුදා උත්තමාචාරයක්ද පැවැත්වනා. පාබල රෙජුමේන්තුවේ සැරයෙන් සමන් විජය කුමාර මහතාගේ දේහය පොල්පිති ගම රාව ඇල ප්‍රදේශය පහිටි සිය නිවස වෙත රැගෙන එනුල පවා. දියනියන් දෙදෙනෙකුගේ පියකුවන සමන්කුමාර දෙවතාවක් එක්සත් ජාතියන්ගේ සාමසාධක හමුතාවට අනයුක්තව සේවය කර තිබෙනවා. පූර්ණ ගෞරව සහිතව ලබන හත්වනතා දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි. සාමසාධක මෙහිවුම්වලදී මිය කියිය යුදහමුදා පාබල රැජුමේන්තුේ මේජ දිනීශ් ජයවික්‍රම මහතාගේ දේහේද පොළොන්නරුවේ සිය නිවසවෙත අද දිනේ රැගෙනයාමට නියමිතයි. දෙන තුනක්තිස්සේ නිවසෙන් අතුරු දන්වසිටි දාසේ හැවරදි දැරියකගේ සිරුට මහුස්සා කැලි ජලාශ්‍යයේ තිබී ස්වා කෙනතිබෙනවා. මස්ෙලිය ග්ලන්ටින්න් පතුයායේ පදිංචි තරුණියකගේ සිරු රයි මෙලෙසස්යාගැනනේ. මෙම දැරිය අතුරදන්වසිටි බවට ඇගේ ඥාතී මස්කෙලිය පොලිසිට පැමණිල්ලක්ද කරතිබනා. මහිස්ත්‍රාත් පරීක්ෂණින් අනතුරව පශ්චාත් මරණ පරීක්ෂණේසදහා සිරුට දික්හොය මූිකරු හලට බහරදීතිබෙනවා. ලාවත කොළ බමාර්ගේවා දම්පේ පැරණී නගරේ ප්‍රදශේෂද වූ අනතුරකින් පුදලින් හදනික ුතු අ ලැබවා..කිිලිනුත්්චේසිට කොළඹ දක්වා ධාවන කෙරුණු වෑන් ප්‍රතයක් සහොළඹ සිට හලාවත දක්වා දහනය කළ වෑන් රතයක් එකනක ගැටීමෙනු අනතුර සිද වනේ. තුවල් ලවුවන් හලාවත මහරෝහලට ඇතුළත් කෙරුණා. අනතුර සිදුවනවත් සමඟ එක් වෑන්රතයක් මාර්ගේ පෙරලීමට ලක්වනා. ඒහේතුෙන් අධික වාහන තදබ දෙයක්ද ඇති වූ බවයි වාර්තා වනේ. මේ අතර පොලිස්සන්න නොතකා ධවනය කළ යතුරු පැදිකරුවන් හතර දෙෙකු අත්තඩගුවට ගත්තා. මටවල ප්‍රදේශයේදී යතුරු පැදිකරුවන් අතරකිරීමට පොලිසිය උත්සාහදරවා. එහෙත් එම අන නොතකා පොලිස් නිලද හරිියකුට ද තුවාල සිදුකර යතුරු පැදිිකරුවන් දාවනය කරති බෙනවා. එහිද එම සැකරුවන් හතර දෙනා සහ යතුරු පැදිි පොලිස් භාරයට ගැනුා ඔඕුන් හැටන් මහෙස්වාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබට දොළස් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරුණා ශපාද வந்தනාව සදහා පசුගේදින ගகிහිපේ ලක්ෂ துළකට වැඩි පිරිසක් පැමිණි බව நல்ல தන්නේிய පොலிිசிய පවசனවා. வந்தනාකරුවන්ට අවශ්‍ය සேலு පාசுகாம் සැලසීමටாய் பියவர்ගෙනති වෙන්නේ. පசුගේ සத்தி්‍යන්තේ එළබුණු දර්ක නිවාටුවත් සමග අති විශාල පිරිසක් சிරිපப்பா வந்தனාවට සහபாගේ වනා. நல்ல திய ஸ்ரீපාது மார்கியின் வந்தනාකරුවන් ලක්ෂ දෙහමාරකට වැඩ පිරිසක් පැමිණි බවයි நல்ல தන්නේிய පොலிீசிய පවසන්නේ. வந்தනාකරුවන් පැමණ බස්රත நல்லතண்ணිය මස්கிෙලිය ප්‍රදධහන මාර්ගේ கிलोමර් හයක් පමණ දුරට නවතාතිබූ ආකාරය දැකකත හැකවුණ. ඒහෙතුவின் மார்க்கයේ දැඩි තතபදයක් ඇතිවමත් සමග வந்தනාකරුවන් දැඩි අසේෘතාවකට පත්වසිටියා. සෑම වසරකම මෙවැනි දීර්ක නිවාටුවත් සමග, ශ්‍රපාත வந்தනාකරුවන් වැඩි වශයෙන් පැමණීම වාර්தாාවනවා. ඇැඇක්නි ජතික දින සැමරම් වෙනුවෙන් රටපුා සැමරුම් උත්සව ඇතුු වැස්ටාන් වැසක් සංවිධන කරතිබනාා. ජාතික දිනවෙනුවෙන් අම්පාර දිශවික් සැමනුම් උත්සවේ අමාත්‍ය දායාගමගේ මහතාගේ ප්‍රධානත්වෙන් අම්පාර නගරේදී පැවැත්වනා. ශ්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක සාමාජකයන්ගේ සහභාකිවෙන් උත්තමාචාර පෙළපාලි පැවැත්වනා. සංස්කෘතිකංග රැසක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. මවිවාස කරන හැම කනෙක්ම අපේ රාජ කාල ෂ්ට කනන් අද තීරය කරගන්නට වනි රජ ල දර වෙන්න පුළුව පුද්ගලි කාශය ෙන්න්න පුුව හැම කෙනෙක්ම කල්පට කරන්න වනි ම රජ ංගලවෙන්න මනවාවද කිය හිතල නැව ම ට වන්නුව රජ වෙනුවේ ලබා දෙන්නට පුළුවන් මනොවද කියනෙක හිතල වැඩ කරන්නට කාය ල්ල කිය විශේෂම කාර. හැත්ත එක්වන ජාතික දින සමරුම වෙනුවෙන් කැලනිය පිලිපිටිය බරනස් කන්ද පුරාණ හාහරස්සානයේද වැෙනස රහනක් පවත්වනා. ික්‍ෂන්හසේ තිස් නමක පින්්ඩපාත චාිකාවේ වැඩම කරවීම මෙහිදී සිදුකෙරුණා. පෝච්ච කහටවිලවත්තේ පාලිත ස්වාමීන් වහන්සේගේ අනුශසනා මතයි මෙම වැඩසටහන සංවිධහන කෙරුණේ. ජාතික දිනය අභිමානවත්ව සැමරීමේ සැමරුම් උලෙලක් උරත්නපුර සීවලී ක ්‍රිඩංගනයේදීද පැවැත්වනා. මෙහි ප්‍රධාන ආාධිත්‍යයාලෙසේ කූයේ නෝච්‍යා මාතය කරුණාරත්නපන්න විතානමහතායි. ආචාර පෙළපාලී සහ සරම සන්දර්ශන සඳහා උරත්නපුර පාසල්කිහි පේක සිසු සිසුවියන් සහභාකී වුණා. සිංහල අවසාන රජවන ශ්‍රී වික්‍රම රාජ සිංහ රජතුමා ඉංග්‍රීසින්ට යටත්වන අවස්ථාවේ ජීවත්ව සිට, බෝ හොඩු පිටි ආරච්චුගේ නිවස පිහිටි පරිශ්වය සැමරු මුත්වයක් පැවැත්වුණනා. පරිමිතුමාන්ත 3ස්B දිසානායක මහත ඇළු විශාල පිරිසක් එම උත්සවයටක්ව සිටිය. මාතරකරැස්ස හළංදාව ප්‍රදේශ්වයේ දෙමළ සහ සිංහල ජර්නතාව එක්ව සංවිධාන කළ ජාතිකදින සැමරු මුත්සව, හුළංදාව ක්‍රීඩාපිටයේදී පැවැත්වනා. රට තුළ සංහින්ධාව ගොඩනගේවාය ප්‍රාර්ථනා කරමින් මැටි පහන් එක්ධහස්තුන් සය පණහක් යොදා කරමින් ශ්‍රී ලංකා සිීතීමක් නිර්මාණයකොට පහන් දැල්වීමක් දෙ සිදනා. ක් ජාතික පක්ෂයේ දුණු පලත් සභහමන්ත්‍රේ කපිල ගමගේ මහතාගේ අනුක්‍රහකත්වෙන් මෙම ගම්මානයට ප්‍රාශ්ටික් පුටු සහ සිසු දරුවන් වෙනුවෙන් පාසල් ලොපක නැබෙදාදීමක් ද සිදුකෙනුණ. තිහාරිය ජමනියතු ලොළමා සංවිධානය සහ මුස්ලිම් ප්‍රජාව සංවිධාන කළ ජාතික දින සමර මුත්සවයක් රාජමාත්‍යය ෆයිසල් කාසි මහතාගේ ප්‍රධානත්වෙන් තිහාරිය ජුම්මා පාලිය ඉදිරිපිටදී පැවැත්වනා. සිංහල ජනතාවත් මහා සංගරත්නයත් මීට එක්වසිටීමම කැපි පෙනනා. සීනාතිී සසිවකෝරලේ ප්‍රධහන සඟනායක පන්්න්නේිල ශ්‍රියානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළ වාමන් වහන්සේලාද අන්‍යාගමික පූචකවරුන්ද මීට එක්කුණා න්දිවා පොත්තුලින් අතතා සමගන්වා පසර දෙකෙ සිට අපගේ පැන් පැපොත්විකාශය බලා පොත්වන්න ස www.ipnnews.telk.